නමස්කාරයට අපි ඇතුළු වෙන්න ප්‍රථමයෙන් දේව වචනයෙන් කොටසක් තියෙනවා අපි ඒක බලමු. මොකද කාරණා තුනක් පැහැදිලි කර ගන්න ඕන අපේ ජීවිතයට. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙනියන ලබන යම් පමණ දෙනෙක් ඇද්ද? එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබන්නෝය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසන්නෙමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයන් වහන්සේම අපේ ආත්මයේ එක්ව සාක්ෂි දෙනසේක. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. දෙවියන් වහන්සේ හා සමග හවුල් උරුමකාරෝය. උන්වහන්සේ හා සමග මහිමේ ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේ. සාමාන්‍ය මේ වචනය කියවද්දී මීපැණි වගේ මීපැණි වල තියෙන රසය වගේ තමයි අපිට දැනෙන්නේ. මොකද මේ හැම දෙම දෙයටම අපි හරි ආසයි. මේ දේවල් දෙවනාසගේ පුත්‍රයෙක් වෙන්න. හැබැයි මේකේ අවසානයේ කියන කොටසක්. උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේ. මුලින්ම තියෙන දේ තමයි අපි බැලුවේ. නමුත් මේකේ සඳහන් වෙනවා උන්වහන්සේ සමග දුක් විඳීමක් ගැන. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න නම් ඒ උරුමය ලබා ගන්න නම් තාත්තගේ අඩිපාරේ යන්න වෙනවා. ඒ කියන්නේ කොහොමද? කුරුසිය යන ගහලද? කසපාරවල් ලැබලද? සමයට හිමත් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට දීලා තියෙන ශුද්ධකම වෙනුවෙන් ඔයා දුක් විඳිනවා නම්, ඒ ශුද්ධකම ආරක්ෂා කරගන්න ඔයා දුක් විඳිනවා නම්, ඔගේ මාංශය ඔයා එපා කරමින් ඒ ශුද්ධකම විතරක් ආරක්ෂා කරගන්නවා නම්, අනිවාර්යයෙන් මේ පුත්‍ර භාගයේ ඔයාටත් මටත් ලැබෙන්න යනවා. හැලෙලූයා. ඉතින් හැම මොහොතෙම හිතන්න මේකේ තව කාරණාවක් තියෙනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෙයි ආත්මයන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. අද ඔයා හිටගන්න ඇවිල්ලා ඉන්නවා උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ නමස්කාර කරන පිණිස. ඔයා මෙනෙහි කරලා බලන්න මේ වෙලාවේ ඔයා ගැන ශුද්ධාත්මයන් වහන්සේ සාක්ෂි දෙනවද පියන් වහන්සේගේ අභිමුඛයේ? ඔයා පුත්‍රයෙක් කියලා ශුද්ධාත්මයන් වහන්සේ සාක්ෂි දරනවාද? නැත්නම් මේ අවස්ථාවේ අපි සංවේදී වෙමු. ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට අපි සම්පූර්ණයෙන් සංවේදී වෙමු. මොකද අපිට කාලය නැහැ. කාලය ඉතා සීමිතයි. ඉතාමත් කෙටි කාලෙකින් උන්වහන්සේගේ පැමිණීම ළඟා වෙන්න යනවා. අපි උන්වහන්සේ ඉදිරියේ හිට ගන්නට යනවා. දැනුත් ඔයා ඇවිල්ලා ඉන්න උන්වහන්සේගේ අභිමුඛයේ ඉදිරියේ උන්වහන්සේව නමස්කාර කරන්න. මේක මනුෂ්‍යයන්ගන අපිට කරන්න බැරි දෙයක්. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ කරුණකටගෙන තමයි පියන් වහන්සේගේ අභිමුඛයට අපිට යන්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න මේ වෙලාවේ, ස්වාමීනි පියන් වහන්සේ වෙතට යන්න ඕනි මම. උන්වහන්සේගෙන් පමණක් ඉල්ලන්න. වටපිට බලන්න එපා. ඔයාගේ සම්බන්ධතාවයේ තියෙන ඕන දෙවියන් වහන්සේ සමග පමණයි.
ඒකට අවශ්‍ය ආත්මයන් වහන්සේ මඟ පෙන්වන්න ඕනේ. වා මෙනෙහි කරලා බලන්න. මෙතෙන්ට එන්න කලින් ඔයාගේ ජීවිතේ තිබුණේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වන පුත්‍රයෙක් වගේද? නැත්තම් ශුද්ධාත්මයන් වහන්සේ වෙනම පැත්තක තියලා ඔයාට ඕන විදිහට ඔයා ජීවත් වුණාද? මොකද ඔයාටත් මටත් වඩා ශුද්ධාත්මයන් වහන්සේ ඔයා මං ගැන දන්නවා. උන්වහන්සේ වාසය කරන මාලිගාව ඔයාගේත් මගේ ශරීරය. උන්වහන්සේ ශුද්ධයි. පාපිෂ්ට වූ අපි ළඟ ඉඳගෙන උන්වහන්සේ අපේ මඟ පෙන්වන්නේ. බොහෝ දුක් වේදනා අපහස දරාගෙන සමාදාන වෙන්න උන්වහන්සේත් එක්ක. හැමදාම පොඩි ළමයිට වගේ අපිට බෑ නිතරම අර කුරුසෙලේ වලින් නිතරම සෝද සෝද යන්න. දැන් කාලය නැහැ අපිට. මේ ගමන දැන් අපි ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහයෙන් හා උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ යන්න ඕන ගමනක්. සභාවෙන් ඇතුළු වෙනකොට පසුතැවිලි වේගන එක කවුරුත් කියලා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාට දැනෙන්න ඕනේ එක. ශුද්ධාත්මයන් වහන්සේ ඔයාත් එක්ක ඉන්නවා නම්, ඔයා ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට ඇහුම් ගන් දෙනවා නම්, ඔවා තීරණය කරන්න ඕනේ මම මේ හඬට ඇහුම් ගන් දීලා ජීවත් වෙන්නේ කියන එක. ශුද්ධතිනි මෙන්න ස්වාමිනී අපි සම්බන්ධ වෙන ඔබත් එක්ක මේ මොහොතේදී පියන් වහන්සේගේ අභිමුඛයට යන පිණිස ඔබ වහන්සේ ආර අපට මාර්ගයක් නැහැ ස්වාමිනේ. ඔබ වහන්සේ අපව ගෙනියන ශුද්ධාත්මයන්නේ. මතක තියාගන්න මේ කාරණාව මේ අවස්ථාවට විතරක් නෙමෙයි, මේ නමස්කාර කාලේ විතරක් නෙමෙයි, ජීවිතේ ජීවත් වෙන හුස්ම ගන්න හැම මොහොතකම මෙනෙහි කර යුතු කාරණාවක්. මම හැසිරෙන්නේ, මම ජීවත් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වන දරුවෙක් වගේද කියලා නිතර මෙනෙහි කරන්න ඕන කාරණාවක්. ඒක කවදාකවත් වචනේ උගන්නන කෙනාටවත් නමස්කාරය මෙහෙවන කෙනාටවත් ඔයාව ඒ තත්ත්වයට ගේන්න බෑ. මේ අවස්ථාවට විතරක් දේව දරුවෙක් වෙන්න එපා. සමාදාන වෙන්න. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එක්කෙනෙක්වත් විනාශ නොවී උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්න ඕන කියන එකයි. ඒකටයි උන්වහන්සේ අපට දීලා තියෙන්නේ. සමහරු ගොඩක් අය ඉන්නවා ශුද්ධාත්මයන් වහන්සේව සුළු කරනවා. හැබැයි ඒ උන්වහන්සේ ඔයාවත් මාවත් අතහරින් නැතුව ඒ දුක් වේදනා දරාගෙන අපි වෙනුවෙන් සාක්ෂි දරමින් මේ ගමන අපිව දරාගෙන යනවා. ඔයා තුල ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේව මඟ පෙන්වුවේ නැත්නම් මේ නමස්කාරයේ තුලදී උන්වහන්සේගේ ඉදිරියේ වඩ පූජාවක් වෙන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඔයා සමාදානයක් නැත්නම් උන්වහන්සේත් එක්ක ඔයා එකඟ නැත්නම් ඔයාට කවදාවත් බෑ දෙවියන් වහන්සේගේ අභිමුඛයත් දකින්න. මේක ඔයාලට විතරක් නෙමෙයි මටත් අදාළයි මේ කාරණාව.
පුළුවන් තරම් යටහත් වෙන්න උන්වහන්සේට පුළුවන් තරම් මුළු හදවතින් යටහත් වෙන්න ශුද්ධාත්මෙනි ඔබ වහන්සේව අඳුන ගන්න බැරුව ගිය අවස්ථාවන් ගැන සමා වෙන්න ඔබ ස්වාමීනි අපි ඔය සාදන්න ශුද්ධාත්මෙනි සාදන්න ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා Shuddha Tuni Puravannama Obeya Vain Shuddha Tuni Tannama Obe Seve Dinnata Kiyanna Shuddha Tuni Puravannama Shuddha Tuni Unvase Desa Pamana Balanda Me Velave Puravannama Unvase Ke Handa Vidara Kehun Kandenna Sevane mahat Rendi sitin nat Shuddha tuni vara Obe vyapat Sevane mahat Rendi sitin nat Shuddha tuni mara e yapat tulin mahat shuddha tuni suwayadi sihi karanne welawa shuddhaatmayan wahansage turule unwahansage sevane Unwanse oyawa sanasubuwe mohota shuddha tuni suwayadi oyawai deviyan wahanse wai sambandha karubu mohota amen o swamini puravannama o swamini ape puravanna unwansage abimuke Oba Podesa Shakshi Denwa Swamini Sevane ma labu suvaya gana sada kalma mama oba
شدتني ما قروانا ماجي مولو ستما بابا هانسكين بيرين توني ماجي سوامي مدم موهتا دقمانك نبي سوامي مما جيواتنا هما موهتا كما هما بيلدي كما سواني اوبكي عاد من بيرين أبو واحد سے مگا پیننا پوتر ایک مین ماما جیوا تنونی حالاللوی پرشان صاحب بٹھائی سوامین شد تنی ابر نمسکار ویبا سوامین واحد سا ابو واحد سا ابو مگا پیننا نسا ستی ویبا ابر گاور ویبا سوامین واحد سا Hallelujah. Hallelujah. Rishan Saveva, Baba Hansa, Gauda Veva Swamini, Yanamaka Shari, Uno Hansa, Yaga Kudo, Pukur Pinisa, Eseve, Yedana Pinisa, Shidan Yane, Mawa Makapenana, Hallelujah, Oh Swamini, Oh Shudatune, Namaskar Veva, Mahime Veva. Oh, Sudhi Swami, Hallelujah. Over the God Swami, 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 Hallelujah. Oh, Mahima Veva. Namaskare. Yesune Suti. Obake Leni Sasuti. Obake Premeni Sasuti. Pyanane. Mahima. Mahima Veva Swamini. Gaurava Veva. Obase Yahabad. Obana Namaskare Veva. Shudature Suti. Hallelujah. Prashansa Veva. Prashansa Veva, Prashansa Veva, Swamini, Shadapyane Bahasana Mahime Veva, Oh, Gaurava Veva, Hallelujah, Prashansa Veva, Prashansa Veva, Namaskaraka Shudatune, Silu Gaurava, Silu Mahime Obadai, Mahime Veva, Prashansa Veva, Swamini, Namaskara Veva, Bahasana Suti Pyanane, Hallelujah, Obe Pia Patsivani. Obe Pia Patsivani Mahate Rangi Siti Naka Shudetuni Mara Ilanda, Ulansa Ilanda, Hama Bohota Kama. Forget the
සසර ගෞරව වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා සදාත්මයන් ඒසුසේ ඔයාලට නමස්කාරයෙන් මඟ පෙන්වන කාවත් ඕනේ නැහැ අර සුදත්මන් වහන්සේ ඉන්නවා සම්බන්ධ වෙන උන්වහන්සේත් එක්ක අපි මෙතන ඉන්න නිකන් උන්වහන්සේගේ ඒ ක්‍රියාවක් පමණයි නමුත් ඔයාවයි උන්වහන්සේ සම්බන්ධ කරන සුදත්මන් වහන්සේ ඒක නිසා උන්වහන්සේගේ හැරට හොම්කන් දීලා ඔයා නමස්කාර කරන්න Hare Mahadev
sanasa nirihari kata kera hedemagi nen sanasa Atagasa Sargetaba Niterma Matveta Atagasa Sargetaba Niterma Mule sitini ma prema Yesuni Obedire pa mule sitini ma prema Yesuni Semabele Lanu nuansake, apa yang api macam itu nuansa itu le? Wadat mada tinle nuansa di dalamai. Wabat mabat handuran nuansa di dalamai. Oh Swami, sebab ini mada rekaran wadat nuansa di dalamai. Illa non nuance again si ti mi ma prema Yesu di obedi oh so amene hallelujah si ti mi ma prema Yesu di oh so amene bossa che ti via pamule Aprendi in nama Swamini Abawanse Ataka sanakan balagan in nama Obage handa henakan Api balagan in nama Swamini Prashan sabewa Obaya pute Prema karne kama devyan hansa Obage siyalla danna u devyan hansa Obada mahime bewa Obada gaurava bewa Swamin hansa Namaskar Veba Vahan se Swami nge Swami Hallelujah Oh Swami nge Veda Gaurava Veba Swami Vahan se Prashansa Veba Shudhune Veba Vahan se Namaskar Veba Hallelujah Veda Suti Swami nge Vahan se Yahapat Swami Vahan se Hallelujah Shudhat Veni Api Ogenian Tawa tawa tapi ogenian na Swami ni, unang sige abi mukheta. Tawa tawa tapi ogenian na Swami ni. E abi mukhe abi wasagan na. E abi mukhe, oh Swami ni. Prashan sabeva, obda mahima, obda namaskar beva Swami nasa. Hallelujah, Prashan sabo obdai. Silmahi me abadai swamini Gaurava beva rachati rajune Obo hansele suti beva Obo hansele mahima beva Sena ole swamini Rajunga rajavu swamini Obo namaskara beva Hallelujah Swamini Veshansa beva Gaurava beva
Ati shudai, oba, ati shudai,
ونعسكي نعمي 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 ونعسكي نمسكار بابا اتشدعي بابا اتشدعي مجد سوامي اتشدعي سوامي بابا اتشدعي برشان سابابا هللويا مهما بابا سوامي يا حسو بجد سنغاسانيا قلو بجد بابو دو اتدين سوامي بابا اتشدعي بابا اتشدعي بابا مهما بابا سوامي وحسو برشان سابيبا سوامي وحسا دقاور بابيبا نمسكار بابا سوامي نحسا برشان سابيبا سوامي وبا جيو ماناي وبا بالبانتاي وبا يحبتو سوامي نحسا وبا نمسكار بابا هاللويا آتشو داي وبا آتشو داي او سوامي وبدأ ماهيمه بيبا وبحان سياحة باتماي سوامي غاورة بيبا سوامي ناس وبحان سر سوتي پرشانسا بيبا وبالا بانتا وبياحة بات سوامي نمسكار بيبا وبغي نام يشو تاي آتي شو تاي سمي O bage naam yashu tai ati shu tai sami de O bage naam yashu tai ati shu tai sami de O bati shu tai වහන්සේගේ හදවත කොච්චර යහපත්ද පියාණනි ඔබගේ පුත්‍රයාව දෙන තරමට මේ මුළු ලෝකෙට වහන්සේ ආදරය කළා ස්වාමී මේ ප්‍රමාණ ශුද්ධ දෙවියන් වහන්සේ ඒ පාපේ ශාපේ දරාගෙන ඒ කුරුසේ පූජාවක් උනේ ඔබට මහේ වේවි ඔබ ශුද්ධයි About to shoot die. كارونا وسعينا وسوامينا بغي يا نكره يا سعينا وسوامينا بدا بغي ابي مكينا دلت ادنى نكره لسا ستي سوامينا ما هي ما يبقى بابا هاسدى هللويا برشان سابي وسوامينا وسيا هبات سوامينا سوتي بابا سوامي بسان سابا سوتي غورا بابا هنا اتشد دو مهوتم ابو سابا بلداري ابو سوامي مهانسا ابو مهانسا تايتي اتشد دو سوامي مهانسا
ස්වාමිනිය ඔබ වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට එන පිණිස ඒ තිරය වෙන් කර නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනිය පෞකාර වූ අපිට කිසිම සුදුසුකමක් නැති වටිනාකමක් නැති අපිට ඒ මහෝත්තම රජුරු වනන් වහන්සේගේ සිංහාසනය ළඟට ඇතුල් වෙන්න දුන්න වරම නිසා ස්තුතිවන්ත වෙනවා ඒ අනුග්‍රහය නිසා ස්තුති ස්වාමිනී ඒ මාංශය නැමති තිරය වෙන් කළ නිසා ස්තුති ස්වාමිනී හාලෙලූයා ගෞරව වේවා ස්වාමිනී ස්වාමිනිය වහන්සේට සියලු ගෞරවය මහිම ස්තුතිය ප්‍රශංසාව අයිති නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් සිදුවන වාඩි වහන්සේගේ ගුණකේ හාලෙලූයා සිරු දිනයි ආදරෙන් පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් කුඩා අය දේව රාජ්‍ය උරුමය පිටිපස්සට යනකොට ඒගොල්ලන්ගේ ස්කූල් එකට දේවරාජ්‍ය ගොලන්ගේ කියලා යේසුස් වහන්සේ කිව්වනේ අපිට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයෙන් වහන්සේගේ අභිමුඛය තුළ රැඳෙන්න වරප්‍රසාදය දුන්න එන ඉස්සරහට කොතනින් පටන් ගන්නද කියලා ස්වාමීන් වහන්සේ අපි මේ කාලය ගැනම ස්වාමීන් වහන්සේ බලවත් දෙයක් කරමින් සිටිනවා මම ඒක නිතර කියනවා මතක් කරනවා ඔයගලන්ට ඔයගලන් ධෛර්යමත් වෙන පිණිස සමහර වෙලාවට අපිට හරි ලේසි මේ දකින ඇස් දෙකෙන් දකින දේවල් නිසා ධෛර්ය වෙන්න ඒක හරි ලේසි ලෝකේ වෙන දේවල් අපි දැක්කොත් සමහර වෙලාවට ප්‍රවෘත්ති හරි මොනා හරි අපි දැක්කොත් අපිට අධෛර්ය වෙන්න හරි ලේසි මම ඔබට කියනවා ධෛර්යමත් වෙන්න මොකද මේ ස්වභාවික ඇස් වලින් නොපෙනෙන බලවත් ක්‍රියාවක් ස්වාමින් වහන්සේ කරමින් සිටිනවා. ඒක පිටිපස්සේ වෙනයි. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. උන්වහන්සේත් එක්ක අපි අනුගත වෙනකොට උන්වහන්සේගේ වචනයත් එක්ක align වෙනකොට අනුගත වෙනකොට ඔයගලගේ ජීවිතේ එක අත්දකින්න පුළුවන් වෙනවා. ඔයාගේ ජීවිතේ පුද්ගලිකව එක අත්දකින්න නම් ඔයා දේව වචනයත් එක්ක අනුගත වෙන්න ඕන. ක්‍රිස්තියානි වෙලා හරියන්නේ නැහැ. බෞතිස්ම වෙලා හරියන්නේ නැහැ. ඔයා වචනේ කියවලා හරියන්නේ නැහැ. ඔයා යාඥා කරලා හරියන්නේ නැහැ. වචනෙත් එක අනුගත වුණාම ඔයාට අත්දකින්න ලැබෙයි. එච්චරයි. නිසා මම අර කියන්නම් ඔයාගේ ජීවිතේ ඔයක අත්දකින්න ලැබෙයි. ජයග්‍රහණයක්. අපි ගායනා කළා උන්වහන්සේ ශුද්ධයි ශුද්ධයි. ඒකත් උන්වහන්සේ ශුද්ධයි. ලෙවි කතාවේ 20:26 අපිට කියනවා මෙහෙම. ලෙවි කතාවේ 20:26 ප්‍රධාන ස්කීල් ලෙවි කතාවේ 20:26 මේ පරණ ගිවිසුම මේ වියවස්ථාව ලෙවි කතාව තියෙන්නේ වියවස්ථාව ටෝරා එක ඇතුලේ පොත් පහේ මුල් පොත් පහේ ඒක තියෙනවා මෙහෙම නුඹලා මට ශුද්ධව සිටින්න ස්වාමීන් වහන්සේ කතා කරලා ඊශ්‍රායල් සෙනගට කියනවා මේ ඊශ්‍රායල් සෙනගව ඊජිප්තුවෙන් වහල්කමෙන් මුදවලා උන්වහන්සේ රතු මුහුද දෙබෑ කරමින් උන්වහන්සේ ගෙනල්ලා වියවස්ථාව ලබා දෙන වෙලාවේ මේ දෙවියන් වහන්සේ එදා ඊශ්‍රායල් සෙනගට කියනවා මට ශුද්ධව සිටින්න වෙන කාටවත් නෙමෙයි ඔයා ශුද්ධ වෙන්න ඕනේ අරයට පේන්න මෙයාට පේන්න gedere ඉන්න අයට පේන්න වටා පිටාවේ අයට පේන්න ඒ අයට නෙමෙයි මට ශුද්ධව සිටින්න
පිසසනකට කිව්වේ මේක අලුත් කතාවක් නෙමෙයි මේක මේ අලුතෙන් ආපු එකක් නෙමෙයි මේක අලුත් කිව්සුමේ කතන්දරයක් නෙමෙයි දෙවියන් වහන්සේ සෙනගට ශුද්ධකමට කතා කරේ එදා ඉඳලා නුඹලා මට ශුද්ධව සිටින්න මක්නිසාද ස්වාමීන් වහන්සේ වන මම ශුද්ධය මේ දා ලෙවි කතාවේ ඊශ්‍රායල් සෙනගට උන්වහන්සේ කතා කරලා කියනවා නුඹලා මට ශුද්ධව සිටින්න මට ශුද්ධව සිටින්න උන්වහන්සේ උදෙසා ශුද්ධව සිටින්න වෙන කෙනෙකුට නෙමෙයි පොඩක් හිතන්න එක චුට්ටක් චුට්ටක් හිතන්න අපි ගායනා කරන්නේ උන්වහන්සේ ශුද්ධයි 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 ඒක ඇත්ත උන්වහන්සේ ශුද්ධයි ඒක ඇත්ත ද ශුද්ධකම කියන එක මොකද්ද ශුද්ධකම කියලා කියන්නේ පව් නොකර සිටීම නෙමෙයි ශුද්ධකම කියලා කියන්නේ පාපය රහිත වීම නොවේ. උගලට ෂොක් එකක් වුණාද? පුදු ගොඩක් අය හිතනවා එහෙම. මං අර කරන්නේ මේක කරන්නේ මේක කරන්නේ සමහ ශුද්ධයි කියලා. නෑ 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 බලන්න පොඩක්. මාගේ සෙනග වන පිණිස මනුෂ්‍ය ජාතිය නතරෙන් නුඹලා වෙන් කර ගතිමි. අපි දන්න පාපයන් තියෙනවා අපි සමාජයේ විදිහට ප්‍රතික්ෂේප කරන පාපයන් තියෙනවා සමාජයක් විදිහට පිළිගන්න පාපයන් තියෙනවා මං ඒව කරන්නේ නැහැ ඒ නිසා මං ශුද්ධයි නැහැ ශුද්ධකම කියන්නේ ඒක නෙමෙයි මං දන්න ඔයගලට ෂොක් එකක් වෙන්න ඇති ශුද්ධකම කියන්නේ ඒකනේ ශුද්ධකම කියලා කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් කරලා වෙන් වෙලා සිටින් සෙපරේටඩ් ඩක් හොඳයි මම උදාහරණයක් ගන්න දේවමාලිගාවේ භාජන තිබුණා දේවමාලිගාවේ භාජන තිබුණා බයිබලේ අපිට කියනවා ඒව ශුද්ධයි කියලා ඇයි ඒ ඒ වගේම භාජනයක් දේමාලිගාවේ එළිය තිනවා ඒ වගේමයි ඒ පිත්තල වලින්මයි හැදුවේ ඒ රත්තරන් වලින්මයි හැදුවේ ඒ විදිහටමයි හැදුවේ ඒ හදපු කෙනාමයි හැදුවේ ඒක තියෙනවා මේ භාජනයේ එළියේ මොකද වෙනස ඇයි දේමාලිගාව වල ඇතුලේ තියෙන භාජනය ශුද්ධ වෙන්නේ ඇයි ඒක දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙච්ච නිසා අන්න ඒ භාජන බබිලෝනියට ගෙනිහිලා නෙබුකඩ්නෙස තියලා තිබුණා ස්ටෝර් රූම් එකේ. නමුත් බැල්සසා එයාගේ පුතා පාටි දාන්න ගෑනුත් එක්ක බොන්න ඒව ගෙනල්ලා පහ මොකද කරේ? පාවිච්චි කරයි භාජන. මොකද වුනේ? අතක් ඇවිල්ලා ලිව්වා. නුඹේ කාලය ඉවරයි කියලා. ඇයි ඒක වුනේ? වෙන භාජන වලින් බිව්වා නම් ඒක වෙන්නේ නැහැ. ඇයි දෙවියන් වහන්සේගේ මාලිගාවේ තිබෙන භාජන උන්වහන්සේට වෙන් වෙච්චේවා උන්වහන්සේ වෙනුවෙන් වෙන් වෙලා එක ඒක නිසා එක ශුද්ධයි නැතු ඒකට පාවිච්චි කරපු රත්තරන් නිසාවත් ඒක හදපු කම්කරුව නිසාවත් ඒකේ ෂේප් එක නිසාවත් වෙන මොකක්වත් නිසා නොවේ ඒක ශුද්ධ වෙන එකම කාරණය දෙවියන් වහන්සේ වෙනුවෙන් එක වෙන් වෙලා තියෙන නිසා මොකද උන්වහන්සේ ශුද්ධයි नौकर शुद्ध वेन एक अद काले विधि भयानक प्रकाश है एक वर्तमान काले हटियट अति भयानक प्रकाश है एक देवियान वाहन से वेणुवेन हर वेन कौर वेणुवेन हो वेन मुखो वेणुवेन हो ओया टोर निशा हो पापेन बेलकीला ओया हिटिया कियला ओया शुद्ध नह तेरन ඉනිසයි කතා කළ කියන්නේ මට ශුද්ධව
You shall be holy to me, unhanseta. Vena deekata neme. Maknisada mama shuddai. Eni samama numbalawa wen karagatta. Wen karagatta jeevithaya. Wen wuna jeevithaya. Api hama kena athuluma thiyena. Api hamawama වහන්සේ වෙනුවෙන් වෙන් වෙච්ච අය වෙනවා. වෙන් කරගත්තා. ජාතීන් අතරේ මම නුඹලා වෙන් කරගත්තා කියලා කිව්වා. ඊශ්‍රායෙල් සෙනගට ඒ කියපු දෙම තමයි පස්සේ කියන මම ඒකෙන් නම් අන්තිමට. මේ වෙන්වීම වෙන් කිරීම වහන්සේ කරා. බලන්නද දෙවියන් වහන්සේ අපිටත් කියන්නේ අපිව කසල ගොඩෙන් අරගත්තා කියලා අපි කියනවානේ අපි අපි විතර භාවිතා කරන ඒ වචන නේද මොකද්ද කරේ අපිව කුණු ගොඩෙන් වෙන් කරලා ගත්තා වෙන්ක උන්වහන්සේට ඒක වුණේ මොන වෙලාවද මම වට කියන්න මේ සෙනගව මේ ඊශ්‍රායෙල් සෙනගව දෙවියන්වහන්සේ කියන්නේ වෙන් කරගත්තා කියලා මම ඔයාලට කියන්න මොන වෙලාවෙද ඒගොල්ලන්ව වෙන් වුණේ කියලා රතු මුහුද වෙන් වෙච්ච වෙලාවේ රතු මුහුද දෙබෑ කරලා රතු මුහුද වෙන් කරලා ඒ අයව ඒක මැද්දෙන් ගෙනල්ලා නැවත රතු මුහුද එකතු වෙච්ච වෙලාවේ වෙනවා සෙපරේට් يعني ඊජිප්තු වෙන් එළියට ගිය වෙලාව එයා වෙන් කරගත්තා. එමුණ ඔයාව මාව වෙන් කරගත්තේ මොන වෙලාව? අපි රතු මුහුදට බැස්ස වෙලාව. ඒ වෙලාවේදී මොකද වුනේ? ඔයා කියනවා මෙන්න මේක. මම ලෝකයට පරණ ජීවිතයට මැරෙනවා. මම ඔබ වහන්සේත් එක්ක යන මේ ගමනට මම නැගිටිනවා මම අවදි වෙනවා ඒකයි කිව්වේ බැප්ටිසම් එක වෙලා ඒකයි දෙක කොරින්ති 5:17 කියලා කියන්නේ පරණ දේ පහව ගියේය වෙන සියල්ල අලුත් ව තිබේ වෙන්ුණේ එතන එතනින් තමයි වෙන්ුණේ හරිනම් එහෙම තමයි වෙන්න ඕනේ හරිනම් එහෙම තමයි ගමන යන්න ඕනේ ඒක තමයි ක්‍රියාපතේ සිදු වුනේ ඒක තමයි ක්‍රියාපතේ සිදු වුනේ ඒ අය බෞතිස්මේ ලැබුවා ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණා සම්පූර්ණ ඒගොල්ලන්ගේ හැසිරීම වෙනස් වුණා ඔක්කොම දේවල් වෙනස් වුණා තමන් වාට ඔයගෙන් අහන්නම් පොඩි ප්‍රශ්න මේක ඔයා උත්තර දෙන්න එපා ඔයා ඔයාගෙන් අහන්න ආපහු සරන් සරි ඒ වෙන්වීම ඔයාගේ ජීවිතේ වෙලා තියෙනවා අන් දැන් ඔයාට අවංකව වාපස් හැරලා බලන්න ස්වාමීන් වහන්සේ අපිව වෙන් කරනවා අපි කියුවේ ලෙවි කතාවේ 20 කියවුවා වගේ උන්වහන්සේ අපිව වෙන් කරලා අරන් තිනවා ඒක උන්වහන්සේ වෙන් කර ගත්තට අපි වෙන් වෙලා නැහැ ගොඩක් වෙලා ගොඩක් කරලාට වෙන් වෙලා නැහැ ගොඩක් කිතුණු අය වෙන් වෙලා නැහැ ගොඩක් ක්‍රිස්තියානි වචන යහනවා රොෂාන් වගේ වචන යහනවා ගොඩක් දේවල් දැනගන්නවා හැබැයි වෙන් වෙනකොට හරි අමාරුයි වෙන් වෙන අමාරු නිසා වෙන් වෙන්නේ නැහැ ඒකට නිදහසට කාරණා දෙනවා බයිබලෙම කාරණාවල් කියන වෙන් වෙන්නේ නැහැ හැබැයි එහෙම නොවුනහම මොකද උනද කරන්නේ දෙවියන්සේ උන්වහන්සේ මොකද උනද කරන්නේ අපිට තියෙන ආදරේ නිසාම යම් කිසි වාතාවරණයක උන්වහන්සේ එන්න ඉඩ හරිනවා අපේ ජීවිතේට රොෂන්ට උනේ එකයි යම් කිසි වාතාවරණයක් වෙන්න ඉඩ හැරියා හරි වෙන් කරන්න අන්න එතකොට තමයි තේරෙන්නේ ස්වාමීනි ඔව් ඒක කරන්නේ අපිට තියෙන ආදරේ නිසා මොකද අපි දෙවියන් වහන්සේගෙන් වෙන් වුණොත් අපි යන්නේ විනාශයට හැබැයි මේ ලෝකේ දේවල් වලට අපි ඇලි ගැලි ඉන්නකොට අර කිව්වා වගේ සමහර වෙලාවට දෙවියන් වහන්සේන් අපි නොදැනුවත්වම වෙන් වෙනවා ඈත් වෙනවා ටික ටික වෙ ඈත් වෙනවා එයා ජිම් එකට යන්න ගත්තාම දින සතික ගත කරන කාලෙ වෙන් වුණා නැති වුණා
එනස උන්වහන්සේ ඈත් වෙමින් හිටියා. එක පේතරුස් දෙකේ නමේ. එක පේතරුස් දෙකේ නමේ. අපි කියෙව්වා ලෙවි කතාවේ 20 26. දෙක පේතු එක පේතරුස් දෙකේ නමය. ඒක කතා කරලා කියන නමුත් අන්ධකාරයෙන් ආලෝකයට නුඹලා කැඳවාගත්. අන්ධකාරයෙන් ආලෝකයට. අන්ධකාරයෙන් ආලෝකේ උන්වහන්සේසලා වෙන් කරා. උප්පත්ති පොතේ. ඊට පස්සේ උන්වහන්සේ මොකදනද කරේ? අන්ධකාරේ හිටපු අපිව ඒ අන්ධකාරයෙන් අයින් කරලා ආලෝකයට ගෙනාවා. අපිව වෙන් කරා. අපිව වෙන් කරා. කැලේ වුණා වෙන විදිහකින් කියනවා නම් වෙන් කරා කියන්නේ අපිට කියනවා එන්න ඔය අන්ධකාරයෙන් එන්න කැඳවීම ඒකයි අන්ධකාරයෙන් අපිව ආලෝකයට කැඳෙව්වේ එක හේතුවකට ඒ තමයි මොකටද දන්නවද උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස ඒ කියන්නේ to proclaim his praises උන්වහන්සේගේ ප්‍රශංසාව දක්වන පිණිස ඒකටයි අන්ධකාරයෙන් ආලෝකයට ගෙනාවේ නැත්නම් ගියේ නෙමෙයි ආරාධනා කරේ මම එහෙම ආරාධනාවකුත් නෙමෙයි කැඳෙව්වේ අන්ධකාරේ හිටපු අපිට උන්වහන්සේ කතා කරලා කියනවා එන්න ආලෝකයට බලෙන් ගන්නෙ නැහැ බලෙන් ගන්නෙ නැහැ ගොඩක් ක්‍රිස්තියානි අය අන්ධකාරේ හිටි අපි ඔක්කොම අන්ධකාරේ හිටි නේද හිටි අන්ධකාරේ අපි ආලෝකය දැක්කාම අපිට ආසා වෙනවා ආලෝකයට යන්න අපිට ඇතුල් වෙන්න නමුත් ආලෝකයට ඇතුල් වෙන්න ආසා වුණාට අපිට අන්ධකාරේ බැඳීම් අතහරින්න බෑ අන්ධකාරේ තියෙන දේවල් වලට අපි ඇලිලා ඉන්න එක ගැලවෙන්න හරි අමාරුයි වෙන් වෙන එක දුකක් වෙන් වෙන එක අපිට ප්‍රශ්නයක් එනිසා හදනවා මෙතන ඉඳගෙනම අරකට යන්න ඒකට මම ගත්ත උදාහරණය මොකක්ද දන්නවද කේක් දැකලා තියෙනනේ බටර් කේක් කේක් කැලිනේ මේ කේක් ගෙඩිය කියලා කියන කතාවට මම දන්නේ ඒකට මොකද්ද කියන්නේ කියලා රාත් කිලෝ එකේ කේක් එකක් ගන්නු මෙහෙම කේක් එකක් තියෙනවා කේක් ගෙඩිය කේක් එක ඔය කේක් එකේ පිහිය කරගෙන අපි කෑල්ල කපනවා කිරවලකින් මෙහෙම කපනවනේ මෙහෙම කපනවා කෑල්ල දැන් ඔයා මෙහෙම කේක් එක තියලා පිහියෙන් කෑල්ලක් මෙහෙම කැපුවලා බැලුවොත් මොකද වඩ පේන්නේ කේක් ගෙඩි හැම තියනවනේ හැබැයි කපලා තියෙන්නේ කෑල්ල අර හීනි පිහියකින් කැපුවොත් ගානට ෂාප් එකට කැපෙයි එච්චර තේරෙන්නේ නැහැ කෑල්ල කපලාද කියලා මෙහෙම කැපුවා නේද ගොඩක් ක්‍රිස්තියානේ වගේ කේක් ගෙඩිය කියන්නේ ලෝකය අන්ධකාරය ලෝකේ ක්‍රමය ලෝකේ ඔක්කොම හිටිය අපි ඔක්කොම හිටියේ එතන ඉකින් කෑල්ල කපලා තියෙන්නේ හැබැයි එන්න කැමති නැහැ වෙන් වෙන්න කැමති නැහැ ඒක අකමැති වුණහම මොකද නෝක වෙන්නේ රොෂාන්ට වෙච්ච වැඩි ස්වාමීන් වහන්සේ පෙන්නනවා ආදරේ නිසා මේක තියෙන හිස් බව ඒ ඇලිලා තියෙන දේවල් වලට ඇලිලා සිටීමේ තියෙන නිෂ්පල බව පෙන්නනවා ආසාව තියෙන අතහරින්න කැමති නැහැ එනිසා අපි ඉන්නවනේ කොහොමද දන්නවද කේක් ගෙඩියෙන් කැල්ල කැපුවා නම් චුට්ටක් එළියට ආවිද වෙන්වීම පේන්න ඕනේ ඒකයි කිව්වේ අන්ධකාරයෙන් ආලෝකයට නුඹලා කැඳවාගත් කැඳවාගත් දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව අන්‍ය ජාතීන් දක්වන පිණිස ඔයා දිහා බැලුවහම අන්ධකාරයේ ඉඳලා එළියට ආපු ඔයාව දැක්කහම ආලෝකය අන්ධකාරයේ ඉන්න අය දකින්න ඕනේ වාගේ ආලෝකය ඔයාගේ ආලෝකය දකින්න ඕනේ ඔයාත් අන්ධකාරයේම කොටසක් නම් ඔයාගේ ආලෝකය අන්ධකාරයෙන් නඩ පේන්නේ නැහැ මොකද ඔයාත් අන්ධකාරයේම කොටසක් නිසා එනිසා ආලෝකයට එන්න ඕනේ වෙන් වෙන්න ඕනේ ඒක තමයි උත්කෘෂ්ඨතාවයෙන් දක්වන පිණිස එනිසා මොකද්ද කියන්නේ නුඹලා වනාහි තෝරාගත් වංශයක් කැඳවන ලද්දෝ බොහෝයි තෝරාගත්තේ
ස්වල්ප දිනයි. නුඹලා තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද දෙවියන් වහන්සේ සන්තක උන්වහන්සේට අයිති උන්වහන්සේට අයිති වෙන්න ලෙවි කතා 20 කිව්ව මොකද්ද උන්වහන්සේ කරේ ජාතීන් අතරින් නුඹලා මම වෙන් කරගත්තා වෙන් කරගත්තා මට අයිති කරගන්න නුඹලව වෙන් කරගත්තා දැන් ඔයා ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්නේ මොකක්ද ඔයා මේ ලෝකේ වෙන් වෙලා තව කතාව කිව්වහම ගොඩාක් අය ලොකු ප්‍රශ්න මම බෞද්ධිස්මයක් කරා නුවර විසිකුරාගා බැප්තිසම් එකක් තිබුණා ඒකේ තියෙන අපි බොඩි සෝල් ස්පිරිට් කියලා අපි අර මේකක් කරනවා ඒකට ඉස්සල්ලා ඒ වෙලාවේදී මම මේ වගේ මේ හා සමාන දෙයක් කිව්වා ඒක මෙතන කියන ඉඳිපගෙන අහපු ප්‍රශ්නය මොකක්ද දන්නවද එහෙම වුණාම බ්‍රදර් අපිට රස්සාවක් කරන්නේ මම අරු ඉනේ අපිට මේ ලෝකෙදී මේ රස්සාවක් කරලා ජීවත් වෙන්න අමාරු නේද කියලා මං කිව්වනේ මං වට කියන්න රොෂාන් රොෂාන් කියපුන කිව්වේ නැති කතාව බදනද රොෂාන් මොකද්ද කරන්නේ රොෂාන් මට හම්බෙනකොට එයා හිටියේ HSBC බැංකුවේ අවුරුදු 13කට ඉස්සල්ලා එයා ඒකේ මැනේජර් කෙනෙක් වෙලා හිටියේ ඊට පස්සේ ආ ප්‍රොමෝෂන්ස් ආවා ගොඩක් ඒ රුසස්සීම් ගොඩක් ආවා ඒ දෙවියන් වදන දෙයක් මං දන්නේ රොෂාන්ට උපාධි එකක් තියෙනවා මං දන්නේ දෙක තුනක් තියෙනවද කියලාද ඒක කිසි දෙයක් අදාළ නැහැ මම හිත කියන්නම් කොච්චර උපාධියක් කරත් ඒවට පාඩම් කරත් ජොබ් එක තිබුණත් මං කොහේ හරි යන් කිව්වොත් එනවා සෙමිනාරයකට යන් බයිබල් ස්ටඩිකට එකක් මිස් කරන්නේ නැහැ එක සර්විස් එකක් මිස් කරන්නේ නැහැ එක මීටින් එකක් මිස් කරන්නේ නැහැ ලංකාවේ අස්ස ඕන අස්සකට යන්න කිව්වොත් එනවා හැබැයි ප්‍රොමෝෂන්ස් ඇවිල්ලා එයාද වර්තමානයේ ඉන්නේ මැලේසියාවේ එයා HSBC බැංකුවේ වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. රටවල් හතක් එයාගේ යටතේ පාලනය වෙනවා. දැන් එහෙම කරන්න මම මේ කතාව කියපු හේතුව එයා උසස් කරන්නේ මේ මොකටත් නෙමෙයි. ඒක පස්සේ යන්නේ නැහැ. ඒකට බැඳිලා නැහැ. එයා ඒක අල්ලගෙන නැහැ. ඒ දෙවියන්ස දීපුවා. ඒ කියන්නේ අපි වෙන් වෙනකොට තපස් රකින්න යන්න ඕනේ නැහැ. ගොඩක් අය හිතන මම මේ කියනකොට අතරින්න වෙන් වෙන්න අර කරන්න මේ කරන්න කියනකොට ඒගොල්ලෝ හිතනවා අපි ඔක්කොම අතරලා තපස් රකින්න යන්න ඕනේ කියලා. එක්කිනෙකත් යන්නේ. මොකද වෙන්වීම සිදු වෙන්න ඕනේ ශාරීරිකව නෙමෙයි. වෙන්වීම සිදු වෙන්නේ හදවත ඇතුලේ. වාගේ වෙන්වීම ලෝකෙන් වෙන්වීම සිදු වෙන්න ඕනේ හදවත ඇතුලේ. මෙතනින් වෙන් වෙන්න ඕනේවා. ඔයා ලෝකෙන් වෙන්න ඕනේ හිතෙන් ස්වභාවිකව නෙමෙයි ඔයා මෙතන ඉඳලා අතනට ගියා කියලා ඔයාගේ වෙනසක් නැත්තම් එතනත් ඒ දීම තමයි වෙන්වීම කියන්නේ ඒක යේසුස් වහන්සේ ඇවිල්ලා වෙන් කිරීම අපිට හඳුන්ලා දුන්නේ ඒකෙන් වෙන් වෙන්න වෙන් වෙන්න අතහරින්න මේ ලෝකේ දේවල් වලට බැඳෙන්න එපා මොකද උන්වහන්සේ අපිව තෝරා ගත්තේ රාජකීය පූජකයෝද ශුද්ධ ජාතියක්ද ශුද්ධ ජාතියක් දෙවියන් වහන්සේට අයිති සෙනගක් කරගන්න. ඇයි එහෙම කරන්නේ? දෙවියන් වහන්සේ ඔයා නිසා අන්‍ය ජාතීන්ගේ ප්‍රශංසාව ලබන. වෙනද කියන අන්‍ය ජාතීන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ නැව ඔයා නිසා දෙවියන් වහන්සේ ගැන දැනගන්නවා අන්න ජාතීන් ඔයා ගැන දැක්කහම ඒගොල්ලෝ කියන්නේ කොහොමද මුල් සභාවේ මොකද්ද වුනේ මුල් සභාවේ මං කියන්න මොකද්ද වුනේ කියලා බයිබලේ තියෙනවා ක්‍රියාපොතේ 4 තියෙනවා අන්‍ය ජාතීන් දැක්ක මේ සෙනග ගැන දැකලා ඒ අය ක්‍රිස්තියානි අයව උස්සස් කොට සැලකුවා highly regard ඒගොල්ලෝ උස්සස් කොට සැලකුවා ඒ මොකද කියන්නේ ඒගොල්ලන්ගේ දෙවියෝ ඉබහානකයි ඒගොල්ලන්ගේ දෙවියෝ බලවත් ඒගොල්ලන්ගේ දෙවියෝ ඒගොල්ලන් බලාගෙන බලාගෙන ඉන්නවා ඒ නිසා හැට අත තියන්න බෑ අන්න ජාතින් දැක්ක එක ඒ මොකද ඔයා ඇමරිකා කරනකොට තෝරාගත්ත වංශයක් රාජකීය පූජකයෝ ශුද්ධ ජාතියක්
ස්වාමීන් වහන්සේ කියනවා මා වෙනුවෙන් ශුද්ධව සිටින්න. මොකද මම ශුද්ධයි. ඒ නිසා මං ජාතීන්ගෙන් නුඹ වෙන් කරගත්තා. මගේ උත්කෘෂ්ඨතාවයන් අන්‍ය ජාතීන්ට දක්වන්න. ඒ වෙන්වීම සිදු වෙන්න ඕනේ. වෙන් වෙනකොට අතහරින්න සිද්ධ වෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ලෝකෙන් වෙන් වෙනකොට අපිට සමහර දේවල් අතහරින්න ඕන. අපි අතහරින්න කැමති නැහැ. මොකද අපි ඒවට බැඳිලා. රොෂාන් වාහනෙට බැඳිලා හිටියා. ඒක මම දන්නවා. නමුත් මෑත කාලීදී ආ බොඩි බිල්ඩින් වලට ඇලිලා හිටියා මං ඒක දැනන් හිටියේ නැහැ. මේට ආවට පස්සේ දැනගත්තා. මාව ෂොක් වුණේ ෆොටෝ එක දැක්කහම. අතාරින්න බෑ. බැඳිලා. මම කියනකොට අතාරින්න අතාරින්න කියලා සමහර අය කියලා තිනවා යා ආපු වෙලඳිලා කියන අතාරින්න කියලාලු. ඒක තමයි වෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන බැඳීම් අපි අතහැරියේ නැත්තම් අපිට වෙන් වෙන්න බෑ. වෙන් වුන් නැත්තම් සුද්ධ වෙන්නේ නැහැ. වෙන් වෙන්නේ නැත්තම් සුද්ධ જાතියක් වෙන්නේ කොහොමද? මං කිව්වනේ භාජනය ගැන දේවමාලිගාවේ. රාජකීය පූජක වංශයක්. අපි ඔක්කොම රජවරු. අපි ඔක්කොම පූජකයෝ. බලනද ඒක? බලනද අපි ඔක්කොම පූජකයෝ කියලා? පූජකයෝ කී දෙනෙක් ඉන්නවද මෙතන? මෙතන පූජකයෝ කී දෙනෙක් ඉන්නවා? තෝසන් පුඩවුරට උසන්. හරි ඔක්කොම සනා කමන්නේ. Thank you. Praise God. Praise God. අත උසපු නැති අය මොකුත් දන්නේ නැහැ. යේසුස් වහන්සේ ළඟට ආපු හැමෝම පූජකයෝ. උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන්න තෝරගත් අය. හැබැයි මගේ ප්‍රශ්නේ, ඔයා ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඔයා ලෝකයෙන් වෙන් වෙලාද? ඔයා ඒ වෙන්වීම තුල උන්වහන්සේගේ ප්‍රශංසාව දක්වනවද? ඔයා උන්වහන්සේ වෙනුවෙන් ශුද්ධව සිටිනවද? ශුද්ධකම කියන්නේ පාපේ නොකිරීම නෙමෙයි. වරදලා තේරුම් ගන්න එපා. ස්වාමීන් වහන්සේගේ හස්තයට හසු වීම භයානකයි. උන්වහන්සේ තෝරා ගත්තා වූ අය සෙල්ලම් කරන්න ගත්තොත් දෙවියන් වහන්සේ වාතාවරණයෙන් සකස් කරනවා ඒ අය වරගන්න. සමහර විට ඒක රොෂාන්ට වෙච්ච දෙයට වඩා ටිකක් භයානක වෙන්නත් පුළුවන්. වේදනාකාරී වෙන්නත් පුළුවන්. භයානක කියන වචනේ වැරදි. වේදනාකාරී වෙන්න පුළුවන්. හැමේ බය වෙන්න එපා. ඔයා බිය වෙන්න ඕනේ ඔයා අතහරින්න අකමැති නම් විතරයි. ඔයා අතහරිනවා නම් දේවල් වඩ ලබා ගන්න හරි ලේසි. දෙවියන්සගේ රාජ්‍යයේ තියෙනවා අභිරහසක්. මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ තුල යමක් ලබා ගන්න නම් අතහරින්න ඕනේ. ඔයා අල්ලන් ඉන්න උත්සාහ කරන තුරු ඒක ඔයාට අහිමි වෙනවා. ස්වාමිනිය අතහරින්න කියලා කිව්වහම උන්වහන්සේ ඊට වඩා හොඳ දෙයක් දෙනවා. නැමෙ හදවතේ බැඳීම අයින් කරන්න. ඒකයි උන්වහන්සේ ඉල්ලන්නේ. ඒකයි උන්වහන්සේට ඕනේ. මේ අවසාන කාලේ මම ඔයාලට කියන්නම්. ස්වාමින් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන්න, නැත්නම් උන්වහන්සේගේ ප්‍රශංසාව දක්වන්න. උන්වහන්සේ ඔයාව ඒ තැන්වලට අරන් යන්න. ඔයා තුලින් ගැලවීම දකින්න මනුෂ්‍යයන්ව ලෑසි කරලා තියෙනවා.
මහා අස්වැන්නක් ලෑසි කරලා තිනවා. ඒ අය බලන් ඉන්නවා ඔයා එනකම්. හැබැයි ඔයා වෙන් වුණත් වෙන් කිරීම තුල ක්‍රියාත්මක නොවී තාම කේක් ගෙඩිය වගේ ඉන්නවනම් දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා පොඩ්ඩක් හොලවන්න. ඒ කරනකන් ඉන්න එපා. අතහරින්න. මේ අතහරින්න කියන යේසුස් වහන්සේ මොකක්ද දන්නවද කලේ? යේසුස් වහන්සේ මේ පොළවට එන්න කලින් හිටියේ ස්වර්ගයේ. උන්වහන්සේ වාක්‍යනෝ මේ සාදපු සියලු දේ උන්වහන්සේ තමයි හැදි උන්වහන්සේ වාක්‍යනෝ වචනේ. උන්වහන්සේ හිටියේ ස්වර්ගයේ සියලු මහිමෙන් පූර්ණව සියලු බලයෙන් පූර්ණව උන්වහන්සේ හිටියේ ස්වර්ගයේ. උන්වහන්සේ ඒ සියල්ල අතහැරියා. ඒ සියල්ල උන්වහන්සේ අතහැරියා. බලය මහිමය ඒ සියලු දේ අතහැරලා උන්වහන්සේ මේ පොළවට ආවා ළමෙක් වගේ. ළමෙක් වගේ. කුඩා ළමෙක් වගේ. අහිංසක අසරණ ළමෙක් වගේ. මාස් මේ පොළවට ආවා. මේ පොළවේ උන්වහන්සේ ජීවත් වෙනකොට ගොඩක් දේවල් තිබුණේ නැහැ උන්වහන්සේට. තාත්තගෙන් ආපු බිස්නස් එකක් විතරයි තිබුණේ. අම්මයි සහෝදර සහෝදරියෝ විතරයි. මේ යේසුස් වහන්සේ ඒගොල්ලන්වත් අතහැරියා. ඊට පස්සේ එයාට හිටියා යාළුවෝ 12 දෙනෙක්. මොකද එයා කිව්වනේ අන්තිමට මම නුඹලට ගෝලියෝ කියලා කියන්නේ නැහැ, සේවකයෝ කියලා කියන්නේ නුඹලා මගේ මිත්‍රයෝ කියලා කිව්වා. යාළුවෝ 12 දෙනෙක් හිටියා. අන්තිමට ඒ 12 දෙනාත් එයා අතහැරියා. දැන් උන්වහන්සේට පුළුවන් වුණා ඒ ඔක්කොම කරන්න. එහෙම කරලා උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. මං වෙනුවෙන් ආලෝකය වෙන්න. ඔයා වෙනුවෙන් ඒ සියල්ල කරපු දෙවියන් වහන්සේ ඔයා ළඟට එලා කියනවා පුතා මගේ පුතේ මගේ දුවේ එන්න මගේ ළඟට. මගේ ආලෝකය අරන් යන්න. රොෂාන් පෙන්වුවා ෆොටෝ එකක් අර පුතා S2 වහගෙන දුවගෙන යනවා. මම ඒ කතාව මීට ඉස්සෙල්ලා කියලා තිබුණා නමුත් මට සාක්ෂියක් තිබුණේ නැහැ, පින්තූරයක් තිබුණේ නැහැ පෙන්නන්න. ඒ ඇස් දෙක වහගෙන දුවගෙන එනකොට ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ඒ දරුවා සම්පූර්ණ විශ්වාස කරන්නේ තාත්තා ගැන විතරයි. එච්චරට යාට ෂුවර් තාත්තව. එච්චරට යාට ෂුවර් මේ තාත්තා මාව අල්ල ගන්නවා කියලා. දුවගෙන එනවා. බැරිලා තල්ලකට නැත්තම් මොකද වෙන්නේ? ලොකු ඩැමේජ් එකක් වෙනවා. හැබැයි එහෙම කරන්නේ නැහැ. පොළවේ තාත්තලා එහෙම කරන්නේ නැහැ. මේ පොළවේ තාත්තලා එයාගේ ළමයි වෙනුවෙන් එහෙම කරන්නේ නැත්තම් අපේ ස්වර්ගික තාත්තා එහෙම නොකර ඉඳීද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි එන්නේ නැහනේ උන්වහන්සේ ළඟට ඒ වගේ දුවගෙන. සියල් අතහැරලා සම්පූර්ණ විශ්වාසය තියලා ස්වාමිනී ඔයා විතරයි මට විශ්වාස මෙන්න මම දුවගෙන ඇස් දෙක වහගෙන. එමෙන් නෑනේ. මං ඔයාලට කියන්නම් ළමයි ඉන්න දෙමාපියෝ. මම චුට්ටි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා හිතන්න ඔයාගේ දරුවෙක් ඉන්න ඉස්සරහා. ඔයා වාඩි වෙලා කියනවා දුවේ පුතේ එන්න මගේ ළඟට. එදුවා හරි පුතා හරි කිව්වොත් මෙන්න මේ වගේ දෙයක්. තාත්තේ මට මං ආසයි එන්න මට ෂුවර් නෑ. ඔයා මෙහෙමදී මේ මට ඕන දේ කරේ නැත්තම් මාව මල්ලගත්තේ නැත්තම් මට වැටෙන්නේ නැතුව මම මේ වගේ මට ඔයාව ෂුවර් නෑ. ඒ නිසා මං හිමින් ඇස් දෙකෙන් හොඳට බලාගෙන හිමින් සැරේ ඇවිදගෙන මගේ විදිහට මං එන්නා. මට එහෙම කිව්වොත් මොනවද ඔයාට හිතෙන්නේ? මට මොනා හිතේද? දුක හිතෙන්නේ නැද? අපි මොනවද කරන්නේ? බලන්නද ඊශ්‍රායල් සෙනග ඊජිප්තු ඉඳලා එනකොට ඒගොල්ලන්ගේ ඉස්සරහා තිබුණ රතු මුහුද පිටිපස්සෙන් එනවා ඊජිප්තු හමුදාව.
දෙවියන් වහන්සේ රතු මුහුද වෙන් කරා වෙන් කරලා මේ අයව එහා පැත්තට ගෙනිහිල්ලා ඒගොල්ලන්ගේ අන්තිම කෙනා එහා පැත්තට ගියාට පස්සේ පාරාවගේ හමුදාව රතු මුහුද මැද්දට ආපු වෙලාවේ දෙවියන් වහන්සේ රතු මුහුද එකතු කරා මුළු ඊජිප්තු හමුදාව විනාශ වුණා ඒගොල්ලන්ගේ ඇස් ඉස්සරහ පිට කාන්තාරේ යනකොට ඒගොල්ලන්ට මහා ගිනි කාෂ්ටක අවුව ඒ කාන්තාරේ අවුව සැරයි පිච්චෙනවා යටිනුත් පිච්චෙනවා උඩිනුත් පිච්චෙනවා එනිසා උනස මොකද නද කරේ වලාකුලක් එව්වා එයාට රස්නේ නොදැනෙන්න ඒකත් ඒගොල්ලෝ ඇස් වලින් දැක්කා කෑම හිඟ වෙනකොට කාන්තාරේ ආහාර නැහැ ඒගොල්ලන්ට ආහාර සැපයුවා රැට කරුවලේ සර්පයෝ ගොඩාක් ඉන්නවා කාන්තාරේ භයානකයි කාන්තාරේ එනිසා මොකද කරේ ගිනි ටැඹක් එව්වා ඒ රස්නට සර්පයෝ ටික විසිරලා යන්නත් ඒගොල්ලන්ට ආලෝකය දෙන්නත් එහෙම කරපු දෙවියන් වහන්සේට මොකද්ද ඒ අය කරේ පොඩ්ඩක් වරදිනකොට චුට්ටක් අඩු වෙනකොට කෙඳිරි ගන්න ගත්තා කැරලි ගැව්වා අපි ඒක දිහා බලාගෙන කියනවා හරි පුදුම සෙනගක්නේ කියලා මං චුට්ටක් ඔයගෙන් ඉල්ලනවා කණ්ණාඩි ඉස්සරහට ගිහලා ඔයා බලන්න ඔයා මොනවද කරන්නේ ඔයා සිහි කරන්න ඔයාට කරපු දේවල් දෙවියන් වහන්සේ මෙච්චර කල් ඔයාව අරන් ආපු විදිහ සිහි කරන්න සිහි කරලා ඔයා බලන්න ඉස්සරහදී ඔයා ගන්න තීරණ වලට ඔයා කොහොමද මුහුණ දෙන්නේ ඔයා අභියෝගකට මුහුණ දෙන්නේ කොහොමද ඔයා අරැස් එක වහගෙන එනවද ස්වාමිනේ එදා මාව බලාගත්තා දඩත් බලා ගන්නවා මට ෂුවර් කියාගෙනවද නැත්නම් ස්වාමිනේ මෙන්න මගේ ක්‍රමය මේක කරන්න කියලා දෙන්නේ මම මොකද කරන්නේ හිතන්න සුළු මොහොතක් අපි හිසනවා මම ඔයාගෙන් ඉල්ලනවා මෙනෙහි කරන්න ඔයාගේ ජීවිතේ මෙනෙහි කරන්න ඔයාගේ අතීතය කල්පනා කරන්න දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතය කරපු දේ රොෂාන් මෙනෙහි කරා වගේ ඔයා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ස්වාමීන් වහන්සේ කොහොමද ඔයාව ආරක්ෂා කරපු හැටි ඔයා විනාශ වෙන්න ගිය වෙලාවේ ඔයාව ආරක්ෂා කරපු හැටි ඔයාගේ හිතට ලොකු දුකක් වේදනාවක් ආපු වෙලාවේ උන්වහන්සේ ඔයාව සනසපු හැටි උන්වහන්සේ ඔයාට ස්ථිර වෙන වචන ධෛර්යමත් වෙන වචන උන්වහන්සේගේ වචන තුලින් කතා කරපු හැටි සනසපු හැටි ඔයාට අවශ්‍යතාවයක් ආපු වෙලාවේ ඔයාව විනාශ වෙන්න නොදී ලැජ්ජ වෙන්න නොදී ඔයාව ආරක්ෂා කරලා ඒක සසලපේලා ඔයාව ආරක්ෂා කරපු හැටි සිහි කරන්න සමහර වෙලාවට ඔයාට මහා පීඩාවක් කියලා හිතුවත් ඒක අවසානයේදී යහපතට හැරිච්ච හැටි සිහි කරන්න වසේ කරා ඔයාක සිහි කරන ගමන් පොඩ මතක් කරන්න ඔයා මේ මොහොතේ ඔයා මුහුණ දෙන අභියෝගය ඔයාගේ ප්‍රශ්නය ඔයාගේ අවශ්‍යතාවයේදී ඔයා ක්‍රියා කරන්නේ කොහොමද ඔයා සම්පූර්ණ දෙවියන් වහන්සේ මත විතරද යැපෙන්නේ එහෙම නැත්නම් අර ඊශ්‍රායෙල් සෙනග වගේ කෙඳිරි ගන්නවද ඇත්තටම අවංක වුණොත් අපි අපිට අවංක වුණොත් මම මට අවංක වුණොත් අපි දැනගන්නවා අපිට වැටහෙනවා අපි තේස් සෙනග වගේ කෙඳිරි ගෑවා
ප්‍රශ්න කරා. කෙඳිරි ගානවා කියලා කියන්නේ කැරලි ගැසීමයි. ඒ හැම අවස්ථාවකම උන්වහන්සේට රිදෙනවා. ඒකට හේතුව තමයි උන්වහන්සේ ඉදිරි අපි කියන්නේ ඔයාට මාව විශ්වාස නැහැ. මට ෂුවර් නැහැ. අපිට මෙච්චර ආදරය කරන අපේ තාත්තා අපිව ආදරෙන් බදා ගන්න බලාගෙන ඉන්න මගේ තාත්තට ඔයාගේ තාත්තට වා කියනකොට මට ෂුවර් නැහැ කියලා. එයාට කොච්චර රිදෙනවද? වා සම්පූර්ණ උන්වහන්සේ මත යැපෙන්න නැතුව ඔයාගේ හැකියාව මත ඔයාට තියෙන වෙන දේවල් මත යැපෙන්න ගත්තාම වෙන විදිහකින් ඔයා කියන්නේ ඒකයි. මට ෂුවර් නැහැ. ඒ හැම අවස්ථාවකම තාත්තගේ හිත රිදෙනවා. කොච්චර උනාසියේ හිත රිදවල ඇද්ද? කොච්චර රිදවල ඇද්ද? උනාසට කියන්න සමාව වෙන්න ස්වාමීනි. ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියේ යටහත් මේ සන්ධ්‍යාවේ ස්වාමිනී අපගේ සිත් විමසන අපගේ හදවත විමසන එදා දාවිත් කිව්වා වගේ ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියන විමසන්න මගේ හදවත ඇතුළාන්තේ සිතුවිලි දැනගන්න ස්වාමිනී යම් නපුරු මාර්ගයක් ඇද්ද කියලා සොයා බලන්න ස්වාමිනී ඔබ වහන්සේ වෙනුවෙන් ශුද්ධව සිටින ඒ ගමනට බාධා වෙන දේ මා තුළ තිබෙනවද මගේ හදවතේ ගැඹුරේ තියෙනවද විමසන්න ස්වාමිනී ස්වාමිනී අපි ඔබ වහන්සේව රිදවපු අවස්ථා බොහෝයි මගේ ක්‍රියාව නිසා ඔබ වහන්සේ රිදුණු අවස්ථා බොහෝයි. මගේ හදවතේ ආකල්ප නිසා ඔබ වහන්සේගේ හදවත රිදුණු අවස්ථා බොහෝයි. මං වෙනුවෙන් මෙච්චර පූජාවක් කරපු ඔබ වහන්සේ
මගෙන් ඉල්ලන එකම දේ මගේ හදවත කැපවීම වෙන්වීම මේ ලෝකේ ආකාරයට සමාන නොවි ඔබ වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා දැනගන්න පිණිස අපේ සිත අලුත් කරගෙන වෙනස් ආකාරයේ අය වෙන්න අපි කොච්චර අකමැතිද ස්වාමිනේ ඒ හැම අවස්ථාවකම ඔබ වහන්සේ රිදුනා ඔබ වහන්සේගේ හදවත රිදුනා සමා වෙන්න ස්වාමිනේ සමා වෙන්න සමා වෙන්න සමා වෙන්න දෙපියනනේ ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන ඔබ වහන්සේ ශුද්ධව සිටින නිසා ඔබ වහන්සේ වෙනුවෙන් ශුද්ධව සිටින්න අපි වෙනුවෙන් නොවේ ඔබ වහන්සේ වෙනුවෙන් ශුද්ධව සිටින්න ඔබ වහන්සේගේ ප්‍රශංසාව දක්වන්න අපේ ජීවිත දකලා අන්‍ය භක්තිකයන් ඔබ වහන්සේට ප්‍රශංසා කරන ඒ ප්‍රශංසාව දකින පිණිස ඔබ වහන්සේ වෙනුවෙන් ශුද්ධව සිටින්න අපිට උපකාර කරන්න අපිට ඕනේ එනිසා ස්වාමිනි මෙන්න අපි ලෝකයෙන් වෙන් වෙන ඔබ වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කළා අපි අන්ධකාරය ව සිටියා ස්වාමිනි නමුත් දැන් අපි ආලෝකය ව සිටිනවා ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන එනිසා ස්වාමිනි ආලෝකය දක්වන්න අන්ධකාරයේ සෙනගට ඔබ වහන්සේගේ ආලෝකය දක්වන්න ආලෝකේ දරුවන් මෙන් හැසිරෙන්න අපිට උපකාර කරන්න ස්වාමිනේ ස්වාමිනේ අපි සිහි කරන ඔබ වහන්සේගේ කුරුසේ පූජාව අපි සුතිවන්ත වෙනවා ඒ නිසා ස්වාමිනේ මෙන්න දැන් ස්වාමිනේ අපේ කුරුසේදී ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලා ගිය ඒ ශුද්ධ ලේ වලින් අපිව සෝදන්න ස්වාමිනේ මගේ පාපය මගෙන් අයින් කරන්න මගේ අයිතුකම අයින් කරන්න මගේ හදවතේ ආකල්පය ඔබට ඔබ වහන්සේට බාධාවක් නම් ස්වාමිනි අනේ මගේ හදවත සෝදන්නේ ලේවලින් ස්වාමිනි ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න ඔබ වහන්සේව විශ්වාස කරන්න ස්වාමිනි කුඩා දරුවෙක් ඔබ වහන්සේ ළඟට ඇස් දෙක වහගෙන දුවගෙන එනවා වගේ ඔබ වහන්සේ ළඟට දුවගෙන එන්න ඔබ වහන්සේ මාව කවදාවත් ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. ඔබ වහන්සේ මාව අතහරින්නේ නැහැ. ඒ ස්ථිර භාවය ඇතුව ඔබ වහන්සේ ළඟට දුවගෙන එන්න. ස්වාමිනි මාව වෙනස් කරන්න, මගේ ආකල්ප වෙනස් කරන්න ස්වාමිනි. ස්වාමිනි අපිට සමා වෙන්න එහෙම කරපු හැම අවස්ථාවක් ගැනම ඒ වගේ ඔබ වහන්සේට රිදවපු හැම අවස්ථාවක් ගැනම යෙසුනේ අපිට සමා වෙන්නේ ලේවලින් අපිව සෝදලා පිරිසිදු කරන්න ඔබ වහන්සේ උදෙසා ශුද්ධව සිටින්න ස්වාමිනි අපිට ශක්තිය දෙන්න හැකියාව දෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් අපි නැගී සිටිමු වහන්සේගේ අභිමුඛයේ හැලෙලුයා ඔගොල්ලෝ අද මේ ශුද්ධ සහභාගීකමට සම්බන්ධ වෙනකොට මම වාගෙන් ඉල්ලනවා එක දෙයක්. සිහි කරන්න ඒ පූජාව කළ ස්වාමින් වහන්සේ ඒ කුරුසේදී උන්වහන්සේගේ ශරීරය තුවාල වෙන්න ඉඩ හරින වෙලාවේ උන්වහන්සේ කට වහගෙන බැටළුවෙක් වගේ මරන්න අරන් යන බැටළුවෙක් වගේ කට වහගෙන ගියාට උන්වහන්සේ ඊට කලින් හිටියේ ස්වර්ගයේ. උන්වහන්සේ බලෙන් පූර්ණව මහිමෙන් පූර්ණව සිටිය වාක්‍යනෝ. ඒ වාක්‍යනෝ තමයි මාංශවත් වුනේ. උන්වහන්සේ ස්වර්ගය ඒ සියලු දේ මහිමය බලය අල්ලාගෙන සිටිය යුතු දෙයක් කියලා හිතුවේ නෑ. එනිසේ කතා හැරියා.
උන්වහන්සේ අද අපිට කියනවා උන්වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ බැඳීම් වලින් වෙන් වෙන්න අතහරින්න උන්වහන්සේ අපිව වෙන් කරලා අරගත්තා ශුද්ධ ජාතියක් කරන්න තෝරාගත් වංශයක් වන පිණිස රාජකීය පූජක වංශයක් වන පිණිස උන්වහන්සේටම අයිති සෙනගක් වන පිණිස සිහි කරන්න එක මේ පූජාවට සහභාගී වෙනකොට සිහි කරනකොට ස්වාමීනි අපි සිහි කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි සිහි කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පූජාව ස්වාමීනි දා රාත්‍රියේ ඔබ වහන්සේ රොටි රැගෙන ස්වාමීනි ඔබ වහන්සේ කිව්වා ඒ රොටි වලින් සංකේතවත් කරන්නේ ඔබ වහන්සේගේ ශරීරය බව ස්වාමීනි ඒ ශරීරය ඔබ වහන්සේ තුවාල වෙන්න ඉඩ හැරියා ඒ සියලු වේදනාවන් ඉවස ගත්තා ඒ අපි උදෙසායි එනිසා ඔබ වහන්සේ උදෙසා මේ ලෝකේ බැඳීම් වලින් වෙන් වෙන්න අතහරින්න බැරි දේවල් අතහරින්න අවශ්‍ය පුළුවන් වෙන විදිහට ස්වාමිනිය ඔබ වහන්සේගේ බලය හැකියාව අපි එකිනෙකට නිදහස් කරන්න ස්වාමිනි මේ රොටියට ආශිර්වාද කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් Amaume meri divinduni amaume meri atami tubu dubana apte amaume meri Amaume meri devi duni amaume meri adami tuhu dubana apte amaume meri ස්වාමීනි
යේසුනේ ස්වාමිනී මුද්‍රික පාණයෙන් සංකේතවත් වෙන්නේ ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලා යන ශුද්ධ නිර්මල වූ අලුත් කිවිසුමේ ලේ බව ස්වාමිනී ලේ වලින් ස්වාමිනී ඔබ වහන්සේ ස්ථාපිත කළ ඒ අනුග්‍රහය කිවිසුම ගැන සුතිවන්ත වෙනවා ස්වාමිනී ලේ නම් ජීවනයයි ඔබ වහන්සේගේ ජීවනයයි ස්වාමිනී ජීවනය අප තුල ගලා යන සලස්වන්න ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ සලස්ම ඉෂ්ට කරන ලෝකයෙන් වෙන්ව දිනපතා කුරුසිය රැගෙන ඔබ වහන්සේ අනුව එන්න බලය ශක්තිය හැකියාව අපි එකිනෙකට දෙන්න ස්වාමිනී ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න ඔබ වහන්සේක කුරුසපත් වෙන්න තවත් මානව ඔබ වහන්සේ මාතුල ජීවත් වෙනවායයි කියන තරමට ඔබ වහන්සේගේ ජීවනය අප තුල ගලා යන සලස්වන්න ස්වාමිනී මේ කුසලනට ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අපේ ආඥා කරමු.
බලවන්ත වූ ජීවමාන දෙවියන් වහන්සේ වහන්සේට ස්තුති ස්වාමීන් තාර ලස්සන දාසක වහන්සේ අප මේ ස්ථානයේ රැස් කළා මේ අභිමුඛය තුළ ඔබ වහන්සේ අපව පෝෂණය කරන නිසා වර්ධනය කරපු නිසා සූදානම් කරපු නිසා ස්වාමිනී ස්වාමිනී වහන්සේ අද දවසේදී අපිට අසන්න දුන්නා මේ සාක්ෂිය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ස්වාමිනි ඔබ වහන්සේ ජීවිත වෙනස් කරන්නව දෙවියන් වහන්සේ ස්වාමිනි හාලෙලූය බලවන්ත ජීවමාන දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේගේ දේශය ඊශ්‍රායෙල් දේශය වෙනුවෙන් ස්වාමිනි සභාවක් ලෙස අපි ආඥා කරනවා ස්වාමිනි ඒ දේශයට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනි ස්වාමිනි ඒ තෝරාගත් ඒ දේශය ඒ තෝරාගත් වූ ජාතිය වෙනුවෙන් ස්වාමිනි අපි සියල් දෙනා එක්රැස් වෙලා ආඥා කරනවා ස්වාමිනි ස්තුති ස්වාමිනි ඔබ වහන්සේ ඒ දේශයට ඉහළින් ස්වාමිනි දේශය ආරක්ෂා කරන්න නිසා ස්වාමිනි ස්වාමිනි දේශයට ඔබ වහන්සේ ඒ ආශිර්වාද කරන නිසා ස්වාමිනි ඒ වගේ මේ පාලකවරුන්ට ඔබ වහන්සේ මඟ පෙන්වන නිසා ස්තුතියි ස්වාමිනි ඒ වගේම ස්වාමිනි දේශයේ අස්වැන්න ඔබ වහන්සේ සක්‍රීය කරන නිසා ස්වාමිනි සශ්‍රීය කරන නිසා ස්තුතියි ස්වාමින් වහන්ස හාලෙලූයා ස්වාමිනි ඒ සලස්ම නිසා බලවන්ත වූ සලස්ම නිසා ස්තුතියි ස්වාමිනි ඒ වගේම ස්වාමිනි එමෙසියුන් යුදෙව්වන් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමින් වහන්ස ස්වාමිනි ඔබ වහන්සේ මද කාලකට ඔවුන්ගේ ඇස් අන්ධ කරලා තිබුණත් ඒ යුදෙව්වන් රුන්ගේ ස්වාමිනි ඉතා මෑතකදී ස්වාමිනි ඒ සියල්ල වෙනස් කළා ඔවුන්ට ඔබ වහන්සේගේ බලය දැනෙන්නට සලස්වන නිසා සිතුවන්ත වෙනවා ස්වාමිනි කාලේ ඉතාමත් මෑතක සිදුවන නිසා සිතේ ස්වාමිනි හාලෙලූයා ප්‍රශංසා වේවා සිතේ ස්වාමිනි ඒ වගේම ස්වාමිනි මේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා දේශය වෙනුවෙන් ස්වාමිනි අපි ආඥා කරන ඔබ වහන්සේට ස්වාමිනි ඔබ වහන්සේ මේ දේශයට ඔබ වහන්සේ මහත් දෙයක් කරන නිසා බලවන්ත වූ දෙයක් කරන නිසා සුතේ ස්වාමිනි ස්වාමිනි මේ සභාව ඔබ වහන්සේ වර්ධනය කරලා ස්වාමිනි ඒ ඔබ වහන්සේගේ සභාව තුළින් ස්වාමිනි මේ දේශ රටටම ස්වාමිනි ඒ සභාරාංශය ගලා යන්නට සලස්වන නිසා සිටවන්ත වෙනවා ස්වාමිනි ස්වාමිනි මේ කාලයේදී ස්වාමිනි මහත් දෙයක් සිදු වෙන නිසා ස්වාමිනි ඔබ වහන්සේට අනේක වාරයක් සිටී ස්වාමිනි ස්වාමිනි ඒ වගේම ස්වාමිනි අපද වෙනස් වෙලා ස්වාමිනි ඒ සුභාරාංචයේ ස්වාමිනි අපි වචනින් පමණක් නො ක්‍රියාවෙන් දැන් මිනිසුන්ට ගලා යන්නට සලස්වන නිසා ස්වාමිනි ඔබ වහන්සේට සිටවන්ත වෙනවා ස්වාමින් වහන්ස බලවන්ත වූ ජීවමාන දෙවියන්නි ඒ වගේම ස්වාමිනි අද දවසේදී ස්වාමිනි ඔබ වහන්සේ වෙත ගෙනා වූ ඒ දීමනා වෙනුවෙන් ස්වාමිනි මේ මොහොතේදී ආඥා කරනවා ස්වාමිනි ඔබ වහන්සේට ආශිර්වාද කළ මැනව ස්වාමිනි ඒ දීමනා ස්වාමිනි ඒ මේ සභාවේ වර්ධනයට දේවරාජ්‍ය වර්ධනයට යොදා ගන්නන් පිට ස්වාමිනි ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනි ස්වාමිනි ඒ පාවිච්චි කරන සියලු දෙනාද ඔබ වහන්සේ මඟ පෙන්වව මැනව ආශිර්වාද කළ මැනව ස්වාමින් වහන්සේ හදවත් දක්නා දේවපියනන් වහන්සේ ඔබයි ස්වාමිනි සුති ස්වාමිනි මේ සියලු දෙයලා සිනේ සංස්කෘතුම් නාමයෙන් ය ආමෙන් America, Adonai, wish America, Yair Adonai, Pana, Eleka, Leunika, Yitzchak, Adonai, Pana, Shalom, Yasem, Shalom, Devi Tumate, Achirvaden, Tumba Rakshakaran Sekwa, Etumange, Sukyamunin, Paplava, Pete Karna Kireva, Swami Mahanse Mbakere Osava Samadhanaya Nidahas Kereva Amen.
දන් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍රයාණන් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩවාසය කිරීමත් ඔබත් මාත් අතර නිරන්තරයෙන් සිදු වේවා. ආමෙන්. සිල් දෙනල් දෙවි පීඩේ.